අසරපේ ස්වාමීන් වහන්ස පින්වත් උතුමේ අපිට යොමු කරපු ප්‍රශ්නයක් මේ ලෝකීය සුවපත් කරන මෛත්‍රිය තුළ පැනනගුණු ප්‍රශ්නයක් අපේ ස්වාමීන් වහන්ස ඔහු අසන විදිහට අපේ ස්වාමීන් වහන්ස සාමාන්‍ය පුතක්ෂණ පුද්ගලෙක් මෛත්‍රිය වඩවන්නට උත්සාහ කරනවා ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයන්ද මෛත්‍රිය වඩනවා උතුම් වූ සෝවාන් සකෘදාගාමි අනාගාමි ආරණ වහන්සේලාද මෛත්‍රිය වඩනවා අවසරයි අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙන් අසන ලබන ප්‍රශ්නේ වන්නේ මේ සියලු දෙනාගේ මෛත්‍රිය ශක්තිය එක හා සමානද අපේ ස්වාමීන් වහන්ස පින්වත් නෝන මහත්මිය මට යොමු කරපු මුල්ම ප්‍රශ්නේ තමයි මෛත්‍රියට අදාළව ප්‍රශ්නය ඒ මෛත්‍රිය අදාළව ප්‍රශ්නේදී ඔබතුමිය මතු කළේ පුතග්ජන කෙනෙක් ඉන්නවා එයත් මෛත්‍රිය වඩනවා ඒ වගේම සද්ධාන්සාරී ධම්මාන්සාරී කියන තැන් දෙකේ ඉන්න දෙන්නෙකුත් ඉන්නවා ඒ අයත් මෛත්‍රිය වඩනවා ඒ වගේම උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන්ට පත් වුණ කෙනෙකුත් ඉන්නවා ඒ අය මෛත්‍රිය වඩනවා එතකොට මේ සෑම කෙනෙක්ගේම මෛත්‍රිය තුල එක හා සමාන ශක්තියක් සකස් වෙනවාද කියන කාරණේ තමයි ඔබතුමිය ඒ අසන්නියකගේ ප්‍රශ්නයක් ඇතුලෙන් මට යොමු කරපු මුල්ම ප්‍රශ්නේ වුණේ මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ අපි කියමු පුතග්ජන භාවයේ තුල ඉන්න කෙනෙක් ඉන්නවා ඒ කියන්නේ එයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන කෙනෙක් නෙමෙයි මේ කර්මයේ කර්මඵල විශ්වාසය තියෙන කෙනෙක් නෙමෙයි එහෙම කෙනෙකුට මෛත්‍රිය වඩන්න පුළුවන් තේන්නේ දැන් අපි කියමු ක්‍රිස්තියානි ආගමේ පින්වතෙක් ඉන්නවා මුස්ලිම් ආගමේ පින්වතෙක් ඉන්නවා හින්දු ආගමේ පින්වතෙක් ඉන්නවා ඒකෙනත් මෛත්‍රිය වඩනවා සියලු සත්වෝ සූපත් වේවා කියලා මෛත්‍රිය වඩනවා නමුත් ඒ මෛත්‍රිය සම්මා මෛත්‍රියක් නෙමෙයි මොකද ඒ මෛත්‍රිය සම්මාදිට්ඨියෙන් පෝෂණය වෙලා නැහැ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් ඒ මෛත්‍රිය තුල නැහැ කර්මය කර්මඵල විශ්වාසයේ මෛත්‍රිය තුල නැහැ ඒ නිසා ඒ අන්‍යාගමික පින්වතා සද්ධාවට පැමිණියේ නැති පින්වතා වඩන මෛත්‍රිය තුල ලැබෙන්නා වූ ආනිසංස පක්ෂය අඩු. ඒක තේරුම් ගන්න. මේ මෛත්‍රිය සම්මා මෛත්‍රිය බවට පත් වෙන්නේ නැහැ. නමුත් අන්‍යාගමික පින්වතෙකුට මෛත්‍රිය වඩන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ මෛත්‍රිය කවදාක්වත් සම්මා මෛත්‍රියක් වෙන්නේ නැහැ. සම්මා සංකප්පයන් වැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ මෛත්‍රිය සම්මා සතියක් සම්මා සමාධියක් කරා අරන් යන්නේ නැහැ. ඒ නිසාම අපිව සම්මා විමුක්තියකට මාර්ගය කියන්නේ නැහැ. නමුත් අන්‍යාගමික පින්වතාටත් මෛත්‍රිය ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට ඔබ මතක් කළා සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නා ගැන. ඒතකොට සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාත් මෛත්‍රිය වඩනවා. සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාගේ මෛත්‍රිය සම්මාදිට්ඨියෙන් පෝෂණය වෙනවා මෛත්‍රිය. තේන්න. සම්මා සංකප්ප පෝෂණය වෙනවා මෛත්‍රිය. ඒතකොට මේ මෛත්‍රිය නිරතුරුවම සීලය ශක්තිමත් කරනවා. ඒ ශක්තිමත් කරන සීලය අපි දක්ෂණං අපිට පුළුවන් සම්මා වායාමයන් සම්මා සති සම්මා සමාධියන් දිසාවට අරන් යන්න. ඒ මෛත්‍රිය ඔහු දක්ෂණං පුළුවන් උතුම් සෝවාන් ඵලය කරා අරන් යන්න. එතකොට සද්ධාන්සාරී ධම්මාන්සාරී දෙන්නාගේ මෛත්‍රිය තුල සම්මා දිට්ඨිය පෝෂණය වෙනවා සම්මා සංකප්ප පෝෂණය වෙනවා. ඒ නිසා මේ මෛත්‍රිය සම්මා මෛත්‍රිය බවට පත් වෙනවා. ඒ මෛත්‍රියට පුළුවන් විදර්ශනා නුවණ කරා ඔබ අරන් යන්න. එතකොට එහෙනම් බලන්න අන්‍යාගමික පින්වතා වඩන මෛත්‍රිය කවදාක්වත් සම්මා සමාධියකට යොමු කරන්නේ නැහැ. සම්මා විමුක්තියකට යොමු කරන්නේ නැහැ. මොකද ඒ මෛත්‍රිය සම්මාදිට්ඨියෙන් පෝෂණය වුණේ නැහැ. නමුත් මෛත්‍රිය වැඩෙනවා. මෛත්‍රියට අදාළ ආනිසංස වැඩෙනවා. මරණාසන්න මොහොතේ ඒ අන්‍යාගමික පින්වතාට පුළුවන් වුණොත් සියලු සත්වෝ සුවපත් වේවා කියලා දැස් පියාගන්න අනිවාර්යයෙන්ම සුන්දර මනුස්ස දිව්‍ය ජීවිතයකට යන්න පුළුවන් අන්‍යාගමික. හරි. දිව්‍ය ජීවිතයකට යන්න පුළුවන්. බැරි කමක් නැහැ. නමුත් සද්ධාන්සාරී ධම්මානුසාරී දෙන්න ඊට වඩා පියවරක් ඉදිරියෙන් ඉන්නවා. එයාගේ මෛත්‍රිය සම්මාදිට්ඨියෙන් පෝෂණය වුණ මෛත්‍රිය. කර්මය කර්මඵල විශ්වාසයෙන් පෝෂණය වුණ මෛත්‍රිය. එයා දන්නවා මෛත්‍රිය ආනිසංස මොනවද කියලා. එයා දන්නවා මෛත්‍රිය ආනිසංස 11ක් තියෙනවා කියලා. එයා දන්නවා මෛත්‍රිය වඩන කෙනාට දෙවියන් මිනිස්සුන් අමනුෂ්‍යයන් ප්‍රිය වෙනවා කියලා. එයා දන්නවා මෛත්‍රිය වඩන කෙනා සුවසේ නිින්ද යනවා සුවසේ ඇහැරෙනවා නපුරු වෙන පේන්නේ නැහැ කියලා. එතකොට එයා ඒ ආනිසංස පක්ෂයේ දකිනුයි මෛත්‍රිය වඩන්නේ. කර්මය කර්මඵල විශ්වාසය ඇති කරගෙනුයි මෛත්‍රිය වඩන්නේ. ඒ නිසා මෙයාගේ මෛත්‍රිය සම්මා සංකප්පයක් වෙනවා. ඒ සම්මා සංකප්ප එයාට සීලේ ශක්තියට එයා වරන් යනවා. ඒ සීලේ ශක්තියව සමාධියේ ශක්තියට අරන් යනවා.
ඒ සමාධියේ ශක්තිය අවිදර්ශනාවේ ශක්තියට ප්‍රාණ යනවා. එහෙනම් සද්ධාන්සාරේ ධම්මාන්සාරේ දෙන්නාගේ මෛත්‍රිය අන්‍යාගමික පින්වතාගේ මෛත්‍රියත් අතර පරතරය අපි එතනින් දකින්න ඕනේ. ඒ ප්‍රශ්නට යොමු කළ අනිත් කාරණය තමයි විදර්ශනා නුවණ ඇති කරගත්ත. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක සෝවාන් සකෘදාගාමි අනාගාමි උත්තමයාගේ මෛත්‍රිය කෙසේද කියන කාරණය. එතකොට මාර්ගඵලලාභී පින්වතාගේ කියන්නේ සෝවාන් ඵලයට පත්වෙච්ච පින්වතා තුලින් ඉහළට විදර්ශනාව අවබෝධ කරගමු පින්වතා තුල මෛත්‍රිය වැඩෙන්නේ ඉන්ද්‍රිය ධර්මයක් ඇතියට නෙමෙයි. දැන් සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාගේ මෛත්‍රිය වැඩෙන්නේ ඉන්ද්‍රිය ධර්මයන් පෝෂණය කරමින්. නමුත් සෝවාන් ඵලයට පත්වන පින්වතා තුල මෛත්‍රිය වැඩෙන්නේ බල ධර්මයන් පෝෂණය කරමින්. සද්ධාව විදර්ශනාත්මකව පෝෂණය කරමින්. වීර්ය විදර්ශනාත්මකව පෝෂණය කරමින්. සතිය විදර්ශනාත්මකව පෝෂණය කරමින්. සමාධිය ප්‍රඥාව විදර්ශනාත්මකව පෝෂණය කරමින් තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමි උත්තමයා තුල මෛත්‍රී සංඥාව වැඩෙන්නේ. ඒ නිසා විදර්ශනාමය නුවණ ඇති කරගත් අවබෝධාත්මක නුවණ ඇති කරගත් සෝවාන් උත්තමයා මෛත්‍රිය වඩද්දී එයා විදර්ශනාත්මක සම්මා දිට්ඨියෙන් විදර්ශනාත්මක සම්මා සංකප්පයෙන් තමයි යාගේ මෛත්‍රිය පෝෂණය කරගන්නේ. ඒ නිසා මෙයා දකිනවා මෛත්‍රී ආනිසංස 11 ආ දකිනවා. නමුත් ඒ මෛත්‍රී ආනිසංස 11ම එයා ඒ මොහොතේම අනිත්‍ය වූ සංස්කාරයන් හැටියට දකිනවා. එයා ඒ මෛත්‍රී ආනිසංසට බැඳෙන්නේ නැහැ. එයා නිරතුරුව මෛත්‍රී ආනිසංස පක්ෂයන්ගේ අනිත්‍යභාවය දකිමිනුයි. එයා මෛත්‍රිය තුල ජීවත් වෙන්නේ. ඒ නිසා මෙයා තුල මෛත්‍රිය බල ධර්මයක් හැටියට යොණ ඇති කරගත්තා වූ ඒ කියන උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් තුල මෛත්‍රිය වඩන කෙනා දක්ෂයි නිරතුරුවම සුවපත් වේවා කියන අර්ථය සිහිපත් වෙද්දී අනිත්‍යයි කියන අර්ථයෙන් ඒක පෝෂණය කරන්න. සුවපත් වේවා කියන අර්ථය සිහිපත් වෙද්දී ඒ සිත ඒ සුවපත් වේවා කියලා සිතුවා වූ සිත ඒ සිතට මුල්ුණා වූ අධ්‍යාත්මික බාහිර රූපයන් ඒ මොහොතේම ධම්මානුපස්සනාවෙන් පිරිසිදු කළා දානි. ඒ මෛත්‍රී චිත්තේ වැඩුණු හිත සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා සකස් වුණ හිත ඒ මොහොතේම චිත්තානුපස්සනාවෙන් පිරිසිදු කරගන්න. සියලු සත්‍යෝ සුවපත් වේවා කියද්දී තමා තුල ඇති උන ධර්මයේ උපේක්ෂා සහගත හිත ඒ මොහොතේම වේදනාන් පස්සනාවෙන් පිරිසු කරන්න. ඒ නිසා විදර්ශනා නුවණ සකස් කරගත් පින්වතා උතුම් සෝවාන් ඵලයට පත් වුන පින්වතා නිරතුරුවම දක්ෂයි මෛත්‍රිය සියලු සත්‍යෝ සුවපත් වේවා කියන අර්ථය නිවන කරා උපයෝගී කරගන්න. ඒක තමයි විදර්ශනා නුවණ ඇති කරගත් කෙනාගේ ලක්ෂණය. ඒ නිසා විදර්ශනා නුවණ ඇති කරගත් උත්තමයා සෑම මොහොතකම මෛත්‍රිය උපයෝගී කරගෙන මෛත්‍රිය ලෝකයේ තුල තියලා උන්වහන්සේ මෛත්‍රිය කියන අර්ථයෙන් නිරෝධය කළා උත්තමයේ බවට කවදා හරි පත් වෙනවා. එතකොට එහෙනම් අන්‍ය ආගමික පින්වතා ඒ කියන්නේ මුස්ලිම් හින්දු ඒ වගේම ක්‍රිස්තියානි පින්වතාත් මෛත්‍රිය වඩනවා. නමුත් ඒ මෛත්‍රිය සම්මා මෛත්‍රියක් වෙන්නේ නැහැ. ඒ මෛත්‍රිය කවදාකවත් අපිව සම්මා සතියකට අරන් යන්නේ නැහැ. නමුත් මෛත්‍රියට අදාළ ආනිසංස තියෙනවා. ඒ ආනිසංස පක්ෂය සකස් වෙන්නේ කර්මයේ කර්මඵල විශ්වාසයෙන් තොරවයි. ඒ වගේම සද්ධානුසාරී ධම්මානුසාරී දෙන තමන්ගේ මෛත්‍රිය තුලින් තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිමත් කරගන්නවා. මෛත්‍රී ආනිසංස 11 නුවණින් දකිනවා. ඒ වගේම උතුම් විදර්ශනා නුවණ ඇති කරගත් පින්වතා මෛත්‍රිය බල ධර්මයන්ගෙන් ශක්තිමත් කරමින් තමන්ගේ මෛත්‍රිය සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරුවා ගනිමින් ඔහු දක්ෂයි මෛත්‍රිය නිවන කරා උපයෝගී කර ගන්න. ඔය මෛත්‍රිය ඒ තුන්දු ගොල්ලන් තුල වැඩෙන ආකාරය ඇසූ ප්‍රශ්නට අදාළව ওই විදිහට තමයි විග්‍රහ කරන්න වෙන්නේ. අවසර අපේ ස්වාමීන් වහන්ස නිතර භාවනා කරන උවසියක් අපිට යොමු කරපු ප්‍රශ්නයක් අපේ ස්වාමීන් වහන්ස භාවනාවට මුල පුරන්නේ බුද්ධානුස්සති භාවනාවෙන් අනතුරුව මෛත්‍රී භාවනාව සිදු කරනවා. අය කියලා තියෙන ආකාරයට අපේ ස්වාමීන් වහන්සින් අනතුරුව ආනාපාන සති භාවනාවට යනවා. එහිදී උඩුතොලේ හුස්ම ගැටෙන ස්වභාවය නුවණින් දකිනවා. තමන්ගේ ආශ්වාස ප්‍රාශ්වාස උඩුතොලේ නොගැටුනොත් අය ප්‍රකාශ කරනවා ඇගේ භාවනාව අසාර්ථක වෙනවා කියලා. ආශ්වාස ප්‍රාශ්වාස උඩුතොලේ ගැටුනොත් අය ප්‍රකාශ කරනවා අය සිතන ආකාරයට භාවනාව සාර්ථක වෙනවා කියලා. ස්වාමීන් වහන්සේ මෙහි සත්‍ය අසත්‍ය භාවය සහ
නිරවද්‍යතාවය අපිට පහදා දෙන සේක්වා. පින්වත් නෝන මහත්මිය මගේ මේ ළඟට යොමු කරන ප්‍රශ්නය තමයි විදර්ශනා රාත්‍රියේදී මේ අසන්නියක් යොමු කරපු ප්‍රශ්නය. එතුමිය ඒ ප්‍රශ්නේදී අහනවා තමන් භාවනා කරන කෙනෙක් තමන් භාවනාවට මුල පුරන්නේ බුද්ධානුස්සති භාවනාවෙන් ඊළඟට තමන් මෛත්‍රී භාවනාවට යනවා ඊළඟට තමන් මෛත්‍රී භාවනාව තුළින් ආනාපාන සති භාවනාවට යනවා ඒ ආනාපාන සති භාවනාවේදී තමන් හැම වෙලාවම මේ තොලේ උඩු තොලේ හුස්ම ගැටෙන ස්වභාවය නුවණින් දකමින් ඉන්නවා නමුත් උඩු තොලේ හුස්ම ගැටුන් නැත්තම් තමන්ගේ ආස්වාස් ප්‍රාස්වාස්යේ උඩුතොලේ නොගැටුණොත් එදාට තමන්ගේ භාවනාව අසාර්ථක වෙලා යනවා. තමන් ආස්වාස් ප්‍රාස්වාස් කරද්දී උඩුතොලට වැදුනොත් ආස්වාස්යේ එදාට භාවනාව සාර්ථක වෙනවා. ඒ නිසා එවැනි අර්ථයක් තියෙන ප්‍රශ්නයක් තමයි ඔබතුමිය මගෙන් විමසුවේ. මෙතනදී අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ එතුමිය ආනාපාන සති භාවනාවට වාඩි වෙන්නේ සමාධිමත් හිතකින්. මොකද ඒ සමාධිමත් හිතේ ඇති කරගත්තේ කොහොමද මුලින්ම බුද්ධානුස්සතිය බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ඥානයන් නුවණින් දකිමින් නිරතුරුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ගරුත්වය ශක්තිමත් කරමින් බුද්ධානුස්සතිය තුළින් හිත සමාධිමත් හිතක් බවට පත් කරගන්න බුද්ධානුස්සතිය කෙරෙහි සැකේ විචිකිච්ඡාව බැහැර කරනවා බුද්ධානුස්සතිය කෙරෙහි සැකේ විචිකිච්ඡාව බැහැර වෙච්ච තැන බුද්ධානුස්සතිය කෙරෙහි සිත ඍජුව පිහිටනවා සිත ඍජුව පිහිටනවා සැලෙන්නේ නැහැ සැකයක් නැහැ විචිකිච්ඡාවක් නැහැ ඒ විචිකිච්ඡාවෙන් සැකයකින් තොර සිත ඒ නිසාම බුද්ධානුස්සතිය නිසාම සමාධිමත් හිතක් බවට පත් වෙනවා ඊළඟට යා බුද්ධානුස්සතියෙන් සමාධිමත් වූ හිත උපයෝගී කරගෙන මෛත්‍රී භාවනාවට යොමු වෙනවා එයා දස දිශාවට මෙස්සිත පතුරවනවා. එයා දස දිශාවට මෙස්සිත පතුරන්නේ කර්මය කර්මඵල විශ්වාසයෙන්. එයා දන්නවා මෛත්‍රී ආංශංශ 11 පිළිබඳ එයාට විශ්වාසයි. ඒ නිසා මෙයා නිරතුරුවම සතර අපාය උපයෝගී කරගෙන තමාගේ මෛත්‍රී ශක්තිය වැඩි කරගන්නවා. මනුෂ්‍ය ප්‍රජාව උපයෝගී කරගෙන තමාගේ මෛත්‍රී ශක්තිය වැඩි කරගන්නවා. දිව්‍ය බ්‍රහ්ම සමාජයන් උපයෝගී කරගෙන යා තමාගේ මෛත්‍රී ශක්තිය ශක්තිමත් කරගන්නවා. ඒ කියන්නේ ලෝකයේම උපයෝගී කරගෙන එයා එයාගේ මෛත්‍රී ශක්තිය වැඩි කරගන්නවා. ඒ මෛත්‍රියේ ශක්තිය තුළින් බුද්ධානුස්සතියනොත් පෝෂණය වුණා වූ සමාධිමත් සිත තව තව ශක්තිමත් කරගන්නවා. දැන් එයා තුළ ශක්තිමත් සමාධිමත් හිතක් තියෙනවා. ඒ සමාධිමත් හිත ඇති කරගත්තේ කොහොමද? බුද්ධානුස්සතියෙන් සහ මෛත්‍රී භාවනාවෙන්. ඒ භාවනාවන් කෙරෙහි හිත ඍජුව පිහිටලා, ඒ ඍජුව පිහිටුනා වූ හිත කෙරෙහි සැකයේ විචිකිච්ඡාව බැහැර වෙලා පිහිටුනා වූ ඍජු සිත සමාධිමත් හිතක් බවට පත් කරගත්තා. දැන් නියමාකාරයෙන් යා භාවනාවට ගියා නම් බුද්ධානුස්සතියෙන් සහ මෛත්‍රියෙන් පෝෂණය වුණා වූ සුන්දර සමාධිමත් හිතකින් තමයි දැන් යා ඉදිරියට දැන් ඊළඟට ඒ අසන පින්වතිය කියනවා ඒ බුද්ධානුස්සතියෙන් සහ මෛත්‍රියෙන් සමාධිමත් වූ හිත උපයෝගී කරගෙන මම ආනාපාන සතියට යනවා කියලා. එතකොට දැන් මේ ආනාපාන සතියට යද්දී අපි හොඳින් තේරුම් ගන්න ඕනේ ඇය ආනාපාන සතියට ගොඩ වුණේ සුන්දර සමාධිමත් හිතකින් බුද්ධානුස්සතිය තුළින් මෛත්‍රිය තුළින් සුන්දර සමාධිමත් හිතකින් මේ ආනාපාන සතියට යොමු වුණේ එතකොට ආනාපාන සතියට යොමු වුණා නම් නිවැරදි ආකාරයෙන් මෛත්‍රී භාවනාව බුද්ධානුස්සතිය තුළින් මම හිතන්නේ ඔය කියන ප්‍රශ්නයයිට මතුවේ කියලා. මොකද ඇය දැන් ප්‍රශ්න කරන්නේ බුද්ධානුස්සතියේ මෛත්‍රියෙන් මං සමාධිමත් හිතෙන් ආනාපාන සතියට යනවා. නමුත් මම ආස්වාසය කෙරෙහි හිත පිහිටද්දී ආස්වාසය මගේ උඩුතොලේ වදිනවා නම් මගේ භාවනාව එදාට සාර්ථකයි. උඩුතොලේ වැදෙන්නේ නැත්නම් භාවනාව අසාර්ථකයි. දැන් මේ කාරණේ තුලම අපිට පේනවා මේ භාවනා කරන පින්වතිය මාර්ගය තුල නිවැරදිව සමාධිමත් හිතක් ඇති කරගෙන නැහැ. දැන් නිවැරදිව බුද්ධානුස්සතියෙන් මෛත්‍රියෙන් සමාධිමත් හිතක් ඔබ ඇති කරගත්තා නම් ඔබට ආනාපාන සතියේදී ඔය ප්‍රශ්නේ මතුවෙන්න විදිහක් නැහැ. මොකද ඔබ හොඳින් සමාධිමත් වූ හිතකිනුයි ආනාපාන සතියට යන්නේ. ඔබේ ආස්වාසය ගොරෝසු නැහැ. ඔබේ ආස්වාසය ගොරෝසු නම් තමයි ඔබට ආස්වාසය ගොඩක් දිගට දැනෙන්නේ. එතකොට එහෙමනම්
ඔතනදී ඔබ මුලින්ම කරන්න ඕනේ ඔය උඩුතොලේ වදිනවා යටිතොලේ වදිනවා උඩුතොලේ වැදුනොත් මගේ භාවන සාර්ථකයි උඩුතොලේ ආස්වාසයේ නොවැදුනොත් මගේ භාවනාව අසාර්ථකයි කියන ඔන්න ඔය දෘෂ්ටියෙන් ඔබ මුලින්ම බැහැර වෙන්න ඔය දෘෂ්ටිය ගන්න එපා අතීතයේ උඩුතොලේ වැදුනා අදත් උඩුතොලේ වදින්න ඕනේ ඔය හැම සිතුවිල්ලක්ම ඔබ අයින් කරලා ගන්න චිත්තානුපස්සනාවෙන් අයින් කරලා ඔවා ගන්න යන්න එපා ඔවා ගත්තොත් ඔබට හිතත් ඔය ප්‍රශ්න නැවත එනවා එනිසා ඔබ බුද්ධානුස්සතියෙන් මෛත්‍රියෙන් සමාධිමත් හිතෙන් ඔබ ආනාපාන සතියට යනවනම් ඔබ එරමිනියා ගොතාගෙන කය ඍජුව තියාගෙන ඔබ ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරන්න. බුදුරජාණන් වහන්සේ ආනාපාන සතියදී අපිට එහෙමයි දේශනා කරන්නේ. ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු. ආස්වාසයේ දිගභාවය දකින්න හුස්ම ගන්න. නමුත් ඔබ දැන් ඔබට ලොකු ආසියක් තියෙනවා මෙතනදී මොකද ඔබ බුද්ධානුස්සතියෙන් මෛත්‍රියෙන් හිත සමාධිමත් කරගෙන ආනාපාන සතියට එන්නේ. ඒ නිසා මේ වෙලාවේ ඔබේ ආස්වාසිය සියුම් වෙන්න ඕනේ. ඔබේ ආස්වාසිය ගොරෝසු වෙන්න බෑ. ඔබේ ආස්වාසිය ආයිමත් උඩුතොලේ අටිතොලව වදිනවායි කියන කාරණා ගැන ඔබ හිතන්න යන්න ඕනේ නැහැ. මොකද මෙතන බුද්ධානුස්සතියෙන් මෛත්‍රියෙන් සමාධිමත් හිතෙන් තමයි ඔබ ආනාපාන සතියට එන ඔබේ ආස්වාසිය සියුම්. ඔබේ ආස්වාසිය ගොරෝසු භාවයට පත් වෙච්ච ආස්වාසියක් නෙමෙයි. පංච නීවරණයන් සහිත ස්වභාවයක් නෙමෙයි මේ මොහොතේ තියෙන්නේ. සතිසෝම් සම්බොජ්ජංගේ හොඳින් පිළිහිටපු මොහොතක්. ඒ නිසා ඔබ නිරතුරුවම උඩුතොලේ අටිතොල කියන කාරණා අතහැරලා අමතක කරලා ඔබ ආස්වාසයට හිත උපුරන්න. උඩුතොලේ ස්වභාවයන් ගැන හිතන්න යන්න එපා. මොකද ආනාපාන සතිය කියන්නේ හිතන භාවනාවක් නෙමෙයි. දකින භාවනාවක්. ආනාපාන සති භාවනාවේදී හිතීම තහනම්. හිතනවා කියන්නේ විචාර විතර්ක. අපි ආනාපාන සතියෙන් විතර්ක විචාරයන් නිරෝධය කරන්නා වූ ගමනක් තමයි අපි යන්නේ. ඒ නිසා ආනාපාන සතියේදී හිතීම තහනම් දැකීම පමණයි ඔබ කුමක්ද දකින්නේ ආස්වාස ප්‍රාස්වාසයේ තුල සිදුවෙන ස්වභාවය. ස්වභාවිකව සිදුවෙන ආස්වාස ප්‍රාස්වාසය. එහෙනම් මුලින්ම ඔබ උඩුතොල කියන කාරණේ අයින් කරන්න උඩුතොල පිළිබඳ මතකයක්වත් ඔබ ගන්න අවශ්‍ය නැහැ. ආස්වාස ප්‍රාස්වාසයේ හිත යොමු කරන්න. බුද්ධානුස්සතියෙන් මෛත්‍රියෙන් සමාධිමත් වූ හිතක් තියෙන ඔබේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල ගොරෝසු නැස්තියොම් එනිසා ඔබ ආස්වාසයට දැන් හිත යොමු කරන්න. කය ඍජුව තියාගෙන ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරද්දී ඔබට දැනේ මුලින්ම ආස්වාසයේ දිගභාවය. ඒ දිගභාවයේ වදින තැන හිතන්න යන්න එපා. හිතුවොත් තව තවත් විතර විචර්කම තමයි වැටි වෙන්නේ. තේන්න හිතන්න යන්න එපා. දකින්න ආස්වාසයේ දිගයි. දිගභාවයේ දකිමින් ඉන්න. දිගභාවයේ දකිමින් ඉන්න. දිගභාවයේ දකිමින් දකිමින් ඉන්නකොට ඒ දිගභාවය සියුම් වෙනවා. සියුම් වෙලා ආස්වාසයේ කෙටිභාවයේ සකස් වෙනවා. ඔබේ කෙටිභාවයේ දකිමින් ඉන්න. වදින තැන දැනෙන තැන හිතන්න යන්න එපා. හිතුවත් විචාර විතරක ආයිමත් එනවා. ඔබට කවදාක්වත් ධානයකට සමාධියකට යන්න බැහැ. ඊළඟට දැන් ඔබ ආස්වාසයේ කෙටිභාවයේ දකිමින් ඉන්නවා. ආස්වාසයේ කෙටිභාවයේ තුරන් රැල්ලට විතරයි වදින තැන හොයන්න යන්න එපා. ආස්වාසයේ කෙටිභාවයේ දකිමින් ඉන්න. දැන් ආස්වාසයේ දිගභාවයේ දකිමින් හිටියා. ක්‍රමානුකූලව ආස්වාසයේ කෙටි වෙනවා. කෙටිභාවයේ දකිමින් ඉන්නවා. හිතන්නේ නැහැ දකිනා විතරයි කුමද්ද ආස්වාස ප්‍රාස්වාසය තුල සිද්ධ වෙන්නේ කියලා. එයා ආස්වාසයේ කෙටිභාවයේ දකිමින් ඉද්දී එයාට නාසයෙන් ආස්වාස ප්‍රාස්වාසය නොදෙනී යන තැනට එනවා. නාසයෙන් ආස්වාස ප්‍රාස්වාසය නොදෙනී යද්දී එයා දකිනවා සියුම් ආස්වාස ප්‍රාස්වාස කය මේ උදරය තුල ක්‍රියාත්මක වෙනවා. මෙයා උදරය තුල ක්‍රියාත්මක වෙනේ ආස්වාස ප්‍රාස්වාස කය දෙස බලමින් ඉන්නවා. කුමක්ද මේ උදරය තුල ක්‍රියාත්මක වෙන ආස්වාස ප්‍රාස්වාසයේ ස්වභාවය? ඒ ආස්වාස ප්‍රාස්වාසයේ ස්වභාවය දකිමින් එයා ඉන්නවා. දැන් එයාට නාසයෙන් ආස්වාස ප්‍රාස්වාසයක් අරමුණු වෙන්නේ නැහැ. එයාට අරමුණු වෙන්නේ උදරය හරහා ක්‍රියාත්මක වෙන සියුම් ආස්වාස ප්‍රාස්වාස රැල්ල. ඒ ආස්වාස ප්‍රාස්වාස රැල්ල එයා දකිමින් ජීවත් වෙනවා. එහෙම දකිමින් ජීවත් වෙද්දී දැන් එයාගේ ආස්වාස ප්‍රාස්වාසය තව 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 සියුම් වෙනවා. දැන් එයාට උදරය තුල ක්‍රියාත්මක වෙන බොහෝම සියුම් ආස්වාස ප්‍රාස්වාස රැල්ල අරමුණු වෙනවා. එයා ඒ ආස්වාස ප්‍රාස්වාස රැල්ල දෙස දකිමින් ජීවත් වෙනවා. දකිමින් ජීවත් වෙනවා. ඒ ආස්වාස ප්‍රාස්වාස රැල්ල දෙක දකිමින් ජීවත් වෙද්දී ආස්වාස ප්‍රාස්වාසයට ක්‍රියාත්මක වෙන මේ උදරය තුල ඒ තරම් ආස්වාසයේ සියුම් බවට පත් කරනවා. ඒ මාස්වාසයේ සියුම් බවට පත් කරලා ඒ සියුම් මාස්වාසයේ දකිමින් ඉද්දී එයා තුල ප්‍රීතිය සකස් වෙනවා.
ශරීරය ප්‍රීතිමත් වෙනවා. මොකද ශරීරයේ ඒසා පංච නීවරණයන් තුනි වෙලා තියෙන්නේ. පංච නීවරණයන් සම්පූර්ණයෙන් තුනි කරලා තියෙන්නේ. විචාර විතරක සම්පූර්ණයෙන්ම තුනි කරලා තියෙන්නේ. ඒ නිසාම ආස්වාස ප්‍රාස්වාසයේම ඒ සියුම් වෙන්නා වූ ආස්වාස ප්‍රාස්වාසයේම ප්‍රීතිය බවට පත් කරනවා. ප්‍රීතිය ඒ ආස්වාස ප්‍රාස්වාසයේම තමයි ප්‍රීතිය බවට පත් කරන්නේ. එතකොට එයා ඒ ආස්වාස ප්‍රාස්වාසය සියුම් ආස්වාස ප්‍රාස්වාසය ඒ වගේම ප්‍රීතියක් දකිමින් ජීවත් වෙනවා. එයාගේ ශරීරය ප්‍රීතිමත් වෙනවා. එයාගේ ශරීරය බොහොම සැහැල්ලු වෙනවා. ප්‍රීතිමත් භාවයට පත් වෙනවා. කුල්මත් භාවයට පත් වෙනවා. නිකන් ශරීරයට අයිස්තිබ්බ වගේ ස්වභාවයන් පත් වෙනවා. තේන? එයා ඒ ප්‍රීතියක් දකිමින් ආස්වාසයේ සියුම් ආස්වාස රැල්ලක් දකිමින් එයා ජීවත් වෙනවා. කැමැති තාක් එයා ජීවත් වෙනවා. නමුත් එයාට තාම ආස්වාස ප්‍රාස්වාස රැල්ල මේ උදරේ ක්‍රියාත්මක වන සියුම් ආස්වාස ප්‍රාස්වාස රැල්ල අරමුණු වෙනවා. ඒ අරමුණ සමගම ආස්වාස ප්‍රාස්වාසයේම ප්‍රීතියක් බවට ශරීරේ පත් වෙලා එයා ප්‍රීතිමත් ස්වභාවය දකිමින් ජීවත් වෙනවා. ඒක වේදනාවේ ආස්වාදය. බුදුරජාණන් වහන්සේ උතන්දි දේශනා කරනවා විචාර විතර්ක සහිත. ඒ කියන්නේ ආර සියුම් ආස්වාස ප්‍රාස්වාසයේ අරමුණු වෙනවා උදරයේ තුල සියුම් ක්‍රියාත්මකකට බොහොම සියුම් අරමුණු වෙනවා ආස්වාස ප්‍රාස්වාසයේ. ඒ සියුම් ආස්වාස ප්‍රාස්වාසය සමග යාට ප්‍රීතිය ශරීරයේ පිනා යනවා. බුදුරයන් වහන්සේ එතනදි දේශනා කරනවා විචාර විතර්ක සහිත ප්‍රීතිය සහිත පළවෙනි ධ්‍යාන තලයයි කියලා. පළවෙනි ධ්‍යාන තලය හොඳට තේරුම් ගන්න ඕනේ. ඒකට පළවෙනි ධ්‍යාන තලයේ මේ ස්වභාවය මොකද්ද? නාසයෙන් ආස්වාස ප්‍රාස්වාස අරමුණු වීමක් නැහැ. උදරය ආරා ක්‍රියාත්මකුණ අර ආස්වාස ප්‍රාස්වාසයේ සියුම් වෙලා මේ උදරය තුල මුළු ගැන්නුනා වූ සියුම් ආස්වාසයක් එයාට දැනෙනවා. ඒ කියන්නේ විචාර විතරකයාට තාම තියෙන ආස්වාසය ගැන. ඒ වගේම ප්‍රීතියක් එයා මතු කර ගන්නවා. අන්න එයා විචාර විතරක සහිත ප්‍රීතිය ඇති පළවෙනි ධ්‍යාන තලයට යා අන්න පළවෙනි ධ්‍යාන තලය කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේදී දේශනා කළා තියෙනවා. එතකොට දැන් ඔබ සූත්‍රගත ධර්මයට අදාළව ආනාපාන සතිය වඩලා පළවෙනි ධ්‍යාන තලයට ඔබට එන්න අවශ්‍ය නම් ඔන්න බුදුරජාණන් වහන්සේ ඔබට මාර්ගය කියන මේ මම කියන මාර්ගයක් මේ බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේ කියන මාර්ගය. එතකොට මේ මාර්ගයේ පළවෙනි ධ්‍යානය කියන්නේ මොකද්ද? ආස්වාස ප්‍රාස්වාසයේ ගොරෝසු ආස්වාස ප්‍රාස්වාසයේ නාසයෙන් දැනෙන්නේ නැහැ. උදරය ආරා ක්‍රියාත්මකනේ දිග ආස්වාසයක් සියුම් කරලා උදරයේ සියුම් ආස්වාස ප්‍රාස්වාස රැල්ල කියන තැනට ගෙනල්ලා ඒ ආස්වාස ප්‍රාස්වාස රැල්ල දකිමින් ශරීරයේ තුල මතුවෙනා වූ ප්‍රීතියක් දකිමින් පසුවෙනා වූ පළවෙනි ධ්‍යාන තලය විචාර විතරක සහිත ප්‍රීතිය සහිත පළවෙනි ධ්‍යාන තලය. දැන් එයා පළවෙනි ධ්‍යාන තලයේ කැමැති තාක්කල් ජීවත් වෙනවා. ඒක එයාගේ කැමැත්ත. ඒ කැමැති තාක්කල් එයා ජීවත් වෙද්දී එයා ප්‍රීතිය දකිමින් ප්‍රීතිය දකිමින් ප්‍රීතිය දකිමින් තව තව ජීවත් වෙද්දී එයාට ආස්වාස රැල්ලේ සියුම් ස්වභාවයක් නැකිලා යනවා. දැන් එයාට ආස්වාස අරමුණක් වෙන්නේ නැහැ. ආස්වාසය අරමුණක් වෙන්නේ නැහැ. එයාට කොතනකවත් ආස්වාසයක් අරමුණ. නමුත් එයා හොයන්න යන්නේ නැහැ. මොකද්ද උනේ කියලා හොයන්න යන්නේ නැහැ. දැන් උදරේ ආස්වාසය තියෙනවද කියලා හොයන්න ගියොත් හිතන්න ගියොත් ආයිමත් විචාර විතර්ක වලට එනවා. කුමක්ද වෙන්නේ? වෙන දේ දකින්න යා ජීවත් වෙනවා. මෙච්චර වෙලා ආස්වාසයේ සියුම් වෙලා සියුම් වෙලා සියුම්ම උදරය තුල ක්‍රියාත්මක කරන රැල්ලට ආවා. දැන් පළවෙනි ධ්‍යාන තලෙන් පස්සේ මොකද වෙන්නේ? එයාට සියුම් ආස්වාස ප්‍රාස්වාස රැල්ල මැකිල යනවා. අරමුණු වෙන්නේ දැන් එයාට ප්‍රීති අරමුණු වෙනවා. දැන් එයා ප්‍රීතිය දකිමින් ජීවත් වෙනවා. ශරීරයේ ප්‍රීතිමත් වෙලා කුල්මත් වෙලා තියෙන්නේ තේන. ඒ ශරීරයේ ප්‍රීතිය දකිමින් සප්ත බොජ්ජංගයන්ගෙන් මතු කරලා දෙන්නා වූ ඒ ප්‍රීතිය දකිමින් එයා ප්‍රීතිය තුල ජීවත් වෙනවා. එයා වෙන දෙයක් දකින්නේ නැහැ. එයාට දැන් ආස්වාස ප්‍රාස්වාසයේ පොඩ්ඩක්වත් අරමුණු වෙන්නේ එයාගෙන හොයන්නේ නැහැ, හිතන්නේ නැහැ. හිතුවත් ආයිමත් විචාර විතර්ක වලට එනවා. ඒ කියන්නේ ඔබ ආයිමත් ආපස්සට යනවා. එසැයි හිතීම තහනම් දැකීම විතරයි. දැන් ඔබට දකින්න තියෙන්නේ ඔබ තුල සිද්ධ වෙන සැබෑ දේ මොකද්ද? ප්‍රීතිය. ඔබ ඒ ප්‍රීතිය දකිමින් ජීවත් වෙනවා. කැමැති තාක් ප්‍රීතිය දකිමින් ජීවත් වෙනවා. මෙලෙම ප්‍රීතිය දකිමින් ජීවත් වෙද්දී එයාට දැන් විචාර විතර්ක නැහැ. මොකද ආස්වාසයේ අරමුණු වීමක් නැහැ. ආස්වාසයේ නිරුද්ධ වුණා තමතුලින් සියුම්ම වෙලා ගියා. ආස්වාසයේම ප්‍රීතිය බවට පත් කළා. දැන් ශාරීරිය එකම ප්‍රීතිය. බුදුරයන් වහන්සේ කියනවා එතනදී විචාර විතර්ක නිරෝධය වුණා වූ ප්‍රීතිය සහිත දෙවෙනි ධ්‍යාන තලය කියලා. දෙවෙනි ධ්‍යාන තලය. දැන් විචාර විතර්ක නිරුද්ධ වුණා. දැන් පළවෙනි ධ්‍යාන තලයේදී විචාර විතර්ක සියුම්ම තිබ්බා ආස්වාස පාස.
දෙවෙනි දිව්‍යාන්තලයේදී විචාර විතර්ක නිරෝධය වූ නිරුද්ධ වූ ඒ වගේම ප්‍රීතිය සහිත දෙවෙනි ධ්‍යානතලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට දැන් යා කැමැති තාක්කල් ප්‍රීතිය තුල ජීවත් වෙනවා. දැන් යාට ආස්වාද ප්‍රාස්තාරක පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ගැන කිසිම තැකීමක් නැහැ යාට. ඒවා නිරුද්ධ වෙලා තියෙනවා. එයා ප්‍රීතිය තුල සුවසේ ජීවත් වෙද්දී, ඒ කියන්නේ දෙවෙනි ධ්‍යානතලය තුල යා ජීවත් වෙද්දී බුදුරජාණන් වහන්සේ කැමැති තාක් ප්‍රීතිය තුල ජීවත් වෙද්දී එයා තුල සැපේ මතුවෙනවා කියනවා. සැපේ කියන්නේ මොකද්ද? පස්සද්ධිය. සැහැල්ලුව. සැහැල්ලුව. ජාතනදී ප්‍රීතියේදී ශරීරය පිනා ගියා, කුල්මත් වුණා. තව තවත් ජීවිතයේ සප්තබොජ්ජංගයන් වැඩිලා දැන් එයා පස්සද්ධිය කියන තැනට එනවා. පස්සද්ධිය. ප්‍රීතිය, ප්‍රීතිය සැපයක් බවට එයා තුලපත් වෙනවා. එයා ඒ සැපේ දකිමින් ජීවත් වෙනවා. ඒ කියන්නේ සැහැල්ලුව, ධර්මයේ සැහැල්ලුව පස්සද්ධිය. ඒ පස්සද්ධිය දකිමින් එයා ජීවත් වෙනවා. දැන් මම මෙහෙම කිව්වහම කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මොකද කෙලෙස් සහිත ආස්වාස ප්‍රාස්වාසයේ ගොරෝසු පංච නීවරණයන් බර වෙච්ච යම් පින්නතෙකුට මේ ධර්මය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මම ඕන තරම් අහලා තියෙනවා අපේ රටේ විශේෂයෙන්ම උගත් අය සම්මාදිට්ඨිය දුර්වල සද්ධාව දුර්වල උගත් අය හාස්යෙන් කතා කරනවා. අතීතේ රහතන් වහන්සේලා එරුදියෙන් ගියා කියන කාරණය අමෝලික බොරුවක්. අතීතේ බුදුරජාණන් වහන්සේ එරුදියෙන් ගමන් කළා කියන කාරණේ අමෝලික බොරුවක්. මේ රූපය කෙසේනම් උස්සන්නද කියලා හාස්යෙන් කතා කරන අවස්ථා අපි දැකලා තියෙනවා. නමුත් ඊට හේතුව උතුම් බුදුරජාණන් වහන්සේවත් රහතන් වහන්සේලාවත් නෙමෙයි. තමාගේ කර්මය කර්මඵල විශ්වාසයේ තමාගේ සම්මාදිට්ඨියේ දුර්වලභාවය. ඒ නිසා මෙවැනි ප්‍රකාශ කිරීම නිසා, ඒ කියන්නේ කෙසේනම් මේ රූපය උස්සන්නද මේවා බොරු කතා, මෙවැනි කතාවලට ඔබ සම්බන්ධ වුණොත්, මෙවැනි කතා ඔබ විශ්වාස කළොත් ඔබත් මිත්‍යා දෘෂ්ටිය දිශාවට ගමන් කරනවා. ඒ නිසා පංච නීවරණයන්ගෙන් බර වෙච්ච, අරක්කු වලින් මත් වතුර වලින් මත් වෙච්ච, සද්ධාවෙන් දුර්වල වෙච්ච, සම්මාදිට්ඨියක් නැති පින්වතුල්ලා කෙසේනම් සමාධියක සුවයක් දකින්නද? ආස්වාස ප්‍රාස්වාසයේ ගොරෝසු කළු ගලක් වගේ ගොරෝසු. එවැනි අය කවදාකවත් සියුම් ආස්වාස ප්‍රාස්වාසයක් තමන් තුල දැකලා නැහැ. ඒ ගොරෝසු ආස්වාස ප්‍රාස්වාසයේ නිසාම පංච නීවරණයන් නිසාම කයත් ඒගොල්ලන්ගේ ගොරෝසුයි. ඒගොල්ලන්ට මිහිතෙනවා අනේ මේ කය කෙසේනම් උස්සන්නද කියලා. ඒගොල්ලන්ට ඒක හාස්‍යයක්. ඒගොල්ලන්ට ඒක විහිළුවක්. මොකද ඒ රූපය හැමදාම බර මහ පොළොවටයි. තේන සතර පායටයි. ඒ රූපේ සතර පායට ඇදගෙන යන රූපයක්. මොකද ඒගොල්ල මිත්‍යා දෘෂ්ටිය තුල ඉන්නේ. ඒගොල්ල බුදුරජාණන් වහන්සේගේ එර්ධිමත් භාවයේ රහතන් වහන්සේලාගේ එර්ධිමත් භාවයේ පිළිගන්න කැමති නැහැ. ඒ නිසාම ඒගොල්ල මහ පොළොව දිශාවටයි ඇදගෙන යන්නේ. නිරය දිශාවටයි ඇදගෙන යන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට හාස්‍යයක්. අතීත රහතන් වහන්සේලා කය එසෙව්වා කියන කාරණේ ඒගොල්ලන්ට හාස්‍යයක්. නමුත් බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේදී බොහොම පැහැදිලිව දේශනා කරනවා කෙසේද එර්ධිමත් භාවය ඇති කරගන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කය සිත තුල බහා තබන්න. සිත කය තුල බහා තබන්න. ඒ කියන්නේ මේ රූපය සැහැල්ලු කරන්න. සිත කය තුල බහා තබන්න. කය සිත තුල බහා තබන්න. මේ රූපය සැහැල්ලු කරන්න. ඒ සැහැල්ලු කිරීමේදී රූපය නිතකින්ම ඉහළට එසවෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේදී දේශනා කරනවා. එතකොට මේ කය සැහැල්ලු කරලයි රූපය ඔසවන්නේ. එතකොට මේ මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් පංච නීවරණයන්ගෙන් බර වෙච්ච මේ ආස්වාස ප්‍රාස්වාසයේ කළු ගලක් වගේ ගොරෝසු වෙච්ච එන මිත්‍යා දුෂ්ටික භාවයේ හිස දරාගත්ත කාම ඡන්දයන් තුල බැසගත්ත ජීවිත මෙවන් උතුම් ධර්මයක සත්‍යතාවය දකින්නේ නැහැ. නමුත් අතීතේ රහතන් වහන්සේලා කොටස් දෙකක් වැඩ සිටියා. එකක් උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ. අනිත් රහතන් වහන්සේ ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ. එතකොට මේ උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කියන්නේ එර්ධි ප්‍රාතිහාර්යය ඇතුළු සියලු ප්‍රාතිහාර්යයන් සහිතව උතුම් රහත් ඵලයේ සාක්ෂාත් කරගන්නවා. ඒ කොහොමද? උන්වහන්සේලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි රූපාවචර ධ්‍යාන සමවලට සම්බදිනවා. රූපාවචර ධ්‍යාන වලින් අරූපාවචර ධ්‍යාන වලට සමවදිනවා. ඒ රූපාවචර අරූපාවචර ධ්‍යානයන් ශක්තියෙන් සමග උන්වහන්සේලා ඒ ධ්‍යාන ශක්තිය සතර සතිපට්ඨානයන් තුල විසිරෝල දැකලා ධ්‍යාන ශක්තියින්ගේ අනිත්‍යභාවය දකිමින් ධ්‍යාන ශක්තියෙන් සහිතව තමයි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. ඒ උපතෝභාග මුක්ත රහතන් වහන්සේ. ඒතකොට උන්වහන්සේට පුළුවන්
එර්ධියෙන් ගමන් කරන්න අනුන්ගේ හිත් දකින්න මේ සියලු කාරණා උන්වහන්සේ මොකද උන්වහන්සේලා කය සියුම් කිරීමේ ශාස්ත්‍රය ජීවිතයට දරාගෙනයි උතුම් රහත් ඵලය කරා ගියේ නමුත් ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේගේ ස්වභාවයට වඩා වෙනස් ඒතර ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ අවබෝධ කරලා තියෙන පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියන ධර්මතාවය විතරයි උන්වහන්සේ ධානාගත සමාධියකට හිත පුහුණු කළා නැහැ උන්වහන්සේ රූපාවචර අරූපාවචර ධාන කෙරේ තෘෂ්ණාවක් උන්වහන්සේට තිබ්බේ ඒ නිසා උන්වහන්සේ ධානාගත සමාධියන්ට නොයා උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන අන්න උන්වහන්සේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දැකලා උතුම් චතුරාර්ය සත්‍යයන් අවබෝධ කළා ඒ ප්‍රඥාන් විතර හතන. ඒතර උන්වහන්සේට එද්දි ප්‍රාතිහාරයේ පෑමේ හැකියාවක් උන්වහන්සේට නැහැ. ඒතකොට මේ හේතුන් දෙක සකස් වෙන්නත් බලපාන ධර්මතාවයක් තියෙනවා. මොකක්ද ඒ ධර්මතාවය? උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කියන්නේ පෙර සංසාරේ එර්ධියෙන් යන රහතන් වහන්සේලා දැකලා මේ ආශ්චර්යයන් දක්වන රහතන් වහන්සේලා දැකලා මමත් සම්මා සම්බුද්ධ ශාසනයක එර්ධිමත් රහතන් වහන්සේ කෙනෙක් වෙනවා. රූපාවචර අරූපාවචර ධ්‍යාන සහිත රහතන් වහන්සේ කෙනෙක් වෙනවා කියලා තෘෂ්ණාවෙන් ඇති කරගත්තා වූ උපාදානය ඊට අදාළව ධර්මතාවයන් සපුරලා තමයි උන්වහන්සේලා රහත් වෙන වෙලාවේ ඒ උතුම් ධර්මතාවයන් උන්වහන්සේලාට දැනීම සකස් වෙන්නේ ඒ දැනීම ඇති කර ගන්න. නමුත් ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ කියන්නේ ඊට වඩා වෙනස් කෙනෙක්. උන්වහන්සේ අතීතේ ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලා දැකලා උන්වහන්සේලා තෘෂ්ණාවෙන් උපාදානයක් ඇති කර ගන්නවා මම යම් සම්මා සම්බුද්ධ ශාසනයක රහත් ඵලයට පත් වෙන්නේ ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් අන්න රහතන් වහන්සේලා දෙදෙනාගේ අතීත තෘෂ්ණාපච්චයා උපාදානං කියන ධර්මතාවය තුල හැඩගැහුනේ ඔන්න ඔය ආකාරය ඒ නිසා සෑම රහතන් වහන්සේ ක්‍රමකටම මේ එර්ධිහා ප්‍රාතිහාරයේ පෑමේ ශක්තිය නැහැ ඒක උන්වහන්සේලාගේ අතීත තෘෂ්ණාපච්චයා උපාදානං කියන ධර්මතාවයන් තුල සිද්ධ වුණා වූ ධර්මතාවයක් එතකොට අනිවාර්යෙන්ම අපි දක්ෂ වෙන්න ඕනේ උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් තමන්ගේ රූපයේ ඉහලට ඔසවන්න මේ ධානාගත සමාධිය තුලින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිත කය තුල බහා තබන්න කය සිත තුල බහා තබන්න ඒ සැහැල්ලු වෙන්නා වූ රූපය නිතැතිම අහසට එස වෙනවා කියලා මෙන්න මාර්ගය කියනවා නමුත් මේ මාර්ගය කෙනෙක් හාස්‍යයට ලක් කරනවා කියන්නේ ඔහු පංච නීවරණයන්ගෙන් කළු ගලක් ඔහුගේ රූපය එසවෙනවා තබා ඔහුගේ රූපය බර මහ පොළවටයි සතර පායටයි එවැනි කෙනෙක් රූපය එසවෙනවා කියන කාරණේ මිත්‍යාවක් හැටියටයි නමුත් ආනාපාන සතිය තුලින් දැන් මම ඔබව අරන් ආව පළවෙනි ධ්‍යානෙට මොකද පළවෙනි ධ්‍යානය විචාර විතර්ක සහිත ඒ කියන්නේ මේ සියුම් මුදරේ ආස්වාද ප්‍රාස්වාදයේ අරමුණු වෙන ප්‍රීතිය තුලින් ශරීරය කුල්මත් තුන විචාර විතර්ක සහිත ප්‍රීතිය සහිත පළවෙනි ධ්‍යාන තලේ මම දැන් ඔබ එතනිනුත් ඔබට අරන් ආවා ඔබ ප්‍රීතිය අත්දකිමින් ඔබ අර සියුම් ආස්වාස් ප්‍රාස්වාස් රැල්ලත් නිරෝධය කරනවා දැන් ඔබට ඒ සියුම් ආස්වාස් ප්‍රාස්වාස් රැල්ල අරමුණු වෙන්නේ නැහැ දැන් ඔබට අරමුණු වෙන්නේ ප්‍රීතිය පමණයි ආස්වාස් ප්‍රාස්වාසයේ ප්‍රීතියක් බවට පත් වුණා දැන් මොකද ඔබ කරන්නේ ඔබ කොතනද ඔබ ඉන්නේ හිතීම තහනම් දැකීම විතරයි ඔබ දැන් ප්‍රීතිය දකිමින් ජීවත් වෙනවා. එච්චර හිතන්න ගියොත් ආයිමත් විචාර විතරක පල්ලෙහාට එනවා. එතකොට දැන් ප්‍රීතිය දකිමින් ඔබ ජීවත් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? විචාර විතරක නිරෝධය වූ ප්‍රීතිය සහිත දෙවෙනි ධ්‍යාන තලයටත් ඔබ ආවා. දැන් ඔබ මං එතනින් ඉස්සරහට අරන් ගියා. ඔබේ ප්‍රීතිය කැමැතිතා දකිමින් ඔබ සැපේ මතු කර ගන්නවා. සැපේ කියන්නේ පස්සද්ධිය, සැහැල්ලුව. අර එසවීමට අදාළ ධර්මතාවයන්. ඔබ ප්‍රීතිය ප්‍රසද්ධිය සැපයත් තුල දැන් ජීවත් වෙනවා. දැන් ආස්වාස පාස්වාසයේ පිටින් කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. මේ ආස්වාස පාස්වාස කයමයි ඔබ ප්‍රීතිය ප්‍රසද්ධියක් බවට පත් කරගන්න. දැන් මුල් අවස්ථාවේදී ඔබ පළවෙනි ධ්‍යාන තලයට එන අවස්ථාවේදී ඔබ හොඳින්ම ඔබේ මේ මස් කයත් ආස්වාස පාස්වාස කය වෙන්කොට දකිනවා. හොඳට තේරුම් ගන්න මේක පළවෙනි ධ්‍යාන තලයේදී ඒ ධ්‍යාන තලයට එන ගමනේදී ඔබට පුළුවන් සුන්දරව දකින්න ආස්වාස ප්‍රාස්වාස කය වෙනමත් මස් කය වෙනමත් ඔබට නෝනින් දකින්න පුළුවන්. ඒ දෙක වෙන්ව දකින්න පුළුවන්. ඒ දෙක වෙන් කරලා අපිට පළවෙනි ධ්‍යාන තලයට එන ගමනේදී අපිට හොඳින් පේන්නනවා. නමුත් දැන් ආස්වාසය නිරුද්ධ වුණා දෙවෙනි ධ්‍යාන තලයේ ප්‍රීතිය දකිමින් ජීවත් වුණා
දැන් අපි එනවා කොතෙන්ද ප්‍රීතියයි සැපයයි කියන තැනට. එයා පස්සද්ධිය දකිමින් ජීවත් වෙනවා. සැහැල්ලුව දකිමින් ජීවත් වෙනවා. ප්‍රීතිය දකිමින් එයා ජීවත් වෙනවා. ඒ ප්‍රීතියත් සැහැල්ලුවත් දකිමින් ජීවත් වෙද්දී එයා තුල ප්‍රීතිය පහව ගිහිල්ලා එයා සැපයෙන් කුල්මත් වෙනවා. එයාගේ ජීවිතය පස්සද්ධියටපත් වෙනවා. සැහැල්ලුවටපත් වෙනවා. එයා සැහැල්ලුව තුල ඒ සැපය තුල කැමති තාක්කල් දැන් ජීවත් වෙනවා. කැමති තාක්කල් දැන් එයා ජීවත් වෙනවා. ඒ කැමති තාක්කල් ජීවත් වෙද්දි සැපය වගේ මෙයාට ප්‍රීතියක් මතු කළ දකින්න පුළුවන්. ඒ ප්‍රීතියයි සැපයයි දෙක තුල මෙයා ජීවත් වෙද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විචාර විතර්ක නිරෝධය වූ ප්‍රීතිය සැපය සහිත තුන්වෙනි ධ්‍යාන තලයයි කියලා. දැන් මේ සියල්ලම දකිමින් ජීවත් වෙන හිතීම තහනම් ඈ දකිමින් දැන් මෙතනදී ආ ප්‍රීතියක් දකිනවා සැපයක් දකිනවා. එයා ප්‍රීතිය තුලින් සැපය මතු කර ගන්නවා. ඒ ප්‍රීතියම සැපයක් බවට ඒ වෙලාවේපත් වෙනවා. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විචාර විතර්ක නිරෝධය වෙච්ච ප්‍රීතිය සැපය සහිත තුන්වෙනි ධ්‍යාන තලයට යාපත් වුණා කියලා. එතනදී ආ දක්ෂයි අවශ්‍ය නම් ප්‍රීතියත් යටපත් කළ සැපය තුලට ජීවිතේ ගන්න. පස්සද්ධිය තුලටම ජීවිතේ ගන්න එයා දක්ෂයි. ඒක දකිමින් ජීවත් වෙන්න එයා දක්ෂයි. එතකොට කැමැති තාක් කල් එයා තුන්වෙනි ධ්‍යාන තලයේදී පස්සද්ධිය තුල සැපය තුල ජීවත් වෙලා සැහැල්ලුව තුල ජීවත් වෙලා කය උඩට එසවෙන ස්වභාවයට මට්ටමටපත් කළේ. කය එසවෙන්නේ නැහැ මං කියවනේ කය එසවෙන්නේ නම් ඊට අදාළ සංස්කාර තියෙන්න ඕනේ කියලා. ඊට අදාළ සංස්කාර දුර්වල නම් කයක් එසවෙන්නේ නැහැ. නමුත් ඊට අදාළ සංස්කාර තිබ්බනම් ඒ මොහොතේ යාට පුළුවන් කය උඩට ඔස්සන්න. බුදුරයන් වහන්සේගේ සූත්‍රගත ධර්මයට අදාළව. හරි මට ඒ අත්දැකීම නැහැ. බුදුරයන් වහන්සේගේ සූත්‍රගත ධර්මයට අදාළව මම මේ ධර්මයෙන් දේශනා කරන්නේ. එතකොට එහෙනම් තුන්වෙනි ධ්‍යාන තලයට අපි ආවා. තුන්වෙනි ධ්‍යාන තලය මොකද්ද? විචාර විතර්ක නිරෝධය වුණා වූ ප්‍රීතියත් නිරුද්ධ කළා වූ සැපය කියන තැන එයා ඉන්නවා තුන්වෙනි ධ්‍යාන තලය. සැපය කියන තැන සැහැල්ලුව. ඒ සැහැල්ලුව අපිට අත්විඳින්න නම් ඇත්තටම අපි පෙර සංසාරයේ පුහුණු කළා වූ ඒ උතුම් සංස්කාරයන් අපේ ජීවිතවල තියෙන්න ඕනේ. ඒ සංස්කාරයන් අපිට නැත්තම් ඇත්තට මේ මිනිස් සැපයක් කරා අපිට යන්න බැහැ. නමුත් මාර්ගයේ බුදුරජාණන් වහන්සේ සුන්දරව අපිට දේශනා කළා. එතකොට අපි දැන් තුන්වෙනි ධ්‍යාන තලය වෙන සැපය තුල කැමැති තාක්කල් අපි ජීවත් වෙලා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සැපේ දකිමින් ජීවත් වෙන්න. ඒ සැපේ දකිමින් එයා ජීවත් වෙන මුළු ශරීරෙම සැපෙන් පිනා ගිහිල්ලා තියෙන, පස්සද්ධියෙන් පිනා ගිහිල්ලා තියෙන. ඒ පස්සද්ධිය දකිමින් එයා ජීවත් වෙනවා හිතන්නේ නැහැ. දැන් ප්‍රීතියට මොකද්ද උනේ? දැන් ආස්වාසයට මොකද්ද උනේ? හිතුවෝ ආයිමත් විචාර විතර්ක වලට හිත ඇවිල්ලා ඔබ ආයිමත් ආපස්සට යනවා. ඒ නිසා සැපේ දකිමින් ඔබ කැමැති තාක් ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ සැපය දකිමින් ඔබ කැමති තාක් ජීවත් වෙද්දී ඔබේ සිත උපේක්ෂාව බවට පත් වෙනවා. ඒ කියන්නේ විචාර විතර්ක ප්‍රීති සැප නිරෝධය වුණා වූ උපේක්ෂාව බවට ඔබේ ඒ උපේක්ෂාව කියන තැන බුදුරජාණන් වහන්සේ හඳුනන්නේ එයාගේ සැපයක් එයාට නිරුද්ධ වෙලා සැපය අරමුණෙන් එයාගේ හිත බැහැරට ගිහිල්ලා ප්‍රභාස්වර ආලෝකයක් එයාගේ මේ නලල් තලයට අරමුණු වෙනවා. දවල් 12ට ඉර යම්සේ ප්‍රභාස්වරද එවැනි ප්‍රභාස්වර ආලෝකය විහිදෙන ආලෝකයක් එයාට මේ නලල් තලයෙන් අරමුණු වෙනවා. එය හතරවෙනි ධ්‍යාන තලය හැටියට ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා හතරවෙනි ධ්‍යාන තලය කියන කාරණේදී අපි හතරවෙනි ධ්‍යාන තලය තුලට ආවා කියන කාරණේ අපි තුලින් ඔප්පු කරගන්න නම් අනිවාර්යයෙන්ම අපිට විචාර විතර්ක නිරෝධය වෙච්ච ප්‍රීතිය සැපයත් නිරෝධය වෙච්ච අර ප්‍රභාස්වර ආලෝකය අපේ නලල් තලය තුලින් මතුවෙන්න වෙනවා. ඒක තමයි හතරවෙනි ධ්‍යාන තලය කියලා ධර්මානුකූලව සඳහන් කරන්න වෙන්නේ. දැන් එහෙමනම් අපි නිවැරදි ආකාරයෙන් ඒ ප්‍රශ්න යොමු කරපු අසන්නියට අදාළව නිවැරදි ආකාරයෙන් අපි බුද්ධානුස්සතිය තුලින් හිත සමාධිමත් කරලා මෛත්‍රිය තුලින් හිත සමාධිමත් කරලා ආනාපාන සති භාවනාවට නිවැරදිව පුහුණු වෙලා උඩුසොල යටිතොල ගැන හිතන්නේ නැතුව ආස්වාස ප්‍රාස්වාසයට පමණක් හිත යොමු කරලා ආස්වාසයේ දිගභාවය දකිමින් කෙටිභාවය දකිමින් සංහිඳීම දකිමින් සියුම් ආස්වාස ප්‍රාස්වාස රැල්ල දකිමින් ඒ සියුම් ආස්වාස ප්‍රාස්වාස රැල්ල ඒ තුලින්ම මතුවෙනා වූ ප්‍රීතිමත් හිතක් ඒ දෙකම දකිමින් පළවෙනි ධ්‍යාන තලයේ ජීවත් වුණා. ඊට පස්සේ සියුම් ආස්වාස ප්‍රාස්වාස රැල්ලත් නිරෝධය වෙලා ප්‍රීතියම දකිමින් විචාර විතර්ක නිරෝධය වුණා වූ ප්‍රීතිය සහිත
දෙවෙනි ධ්‍යාන තලයේ තුලට අපි ජීවත් වුණා ඊළඟට ඒ ප්‍රීතිය සැපයක් බවට පස්සද්ධියක් බවට පත් කරමින් විචාර විතර්ක නිරෝධය වූ සැපයේ සහිත ප්‍රීතියක් අවශ්‍ය නම් ඇති කරගෙන සැපයේ සහිත තුන්වෙනි ධ්‍යාන තලයටත් අපි යොමු වුණා අපි අවසානයේදී විචාර විතර්කයක් නිරෝධය වූ ප්‍රීතිය සැපයක් නිරෝධය වූ උපේක්ෂාව කියන හතරවෙනි ධ්‍යාන තලය වෙන අර එකම අරමුණ වෙන අර ප්‍රභාස්වර ආලෝකය ඉරහා සමාන ප්‍රභාස්වර ආලෝකය සුදු පැහැ ආලෝකය දකිමින් ඒ ආලෝකය විඳිමින් වේදනාවේ ආස්වාදයේ දකිමින් අපි කැමති තාක්කල් උපේක්ෂාව කියන හතරවෙනි ධ්‍යාන තලෙ හිත පිහිටුවා. එහෙනම් ආනාපාන සති භාවනාව නිවැරදිව පුහුණු වුණා නම් සූත්‍රගත ධර්මයට අදාළව අනිවාර්යෙන්ම අපි ඔය ප්‍රතිඵලය කරා යන්න ඕන. ඔය ප්‍රතිඵලය කරා අපි ගියොත් අපිට පේනවා මේ ගොරෝසුකය මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන්ගෙන් ගොරෝසු වෙච්ච කය මේ ආස්වාස ප්‍රාස්වාසයේ කළු ගලක් වගේ ගොරෝසු වෙච්ච මේ කය කොයිසම් සැහැල්ලුවට පත් කරන්න පුළුවන්ද කියලා. ඒ සැහැල්ලුවට පත් කිරීම තමයි බුදුරයන් වහන්සේ සූත්‍රගත ධර්මයේදී දේශනා කරන්නේ. ඔබ සිත තුල කය බහා තබන්න, කය තුල සිත බහා තබන්න, ඒ තුලින් ඔබේ කය නිකතින්ම ආසපේස වෙනවා කියලා. ඒ නිසා පංච නීවරණයන්ගෙන් බර වෙච්ච ගෞරවනීය පින්වතුල්ලා සුරන්ලැල්ල ආස්වාස ප්‍රාස්වාස රැල්ල කළු ගලක් වගේ තද වෙච්ච ගොරෝසු වෙච්ච ගෞරවනීය පින්වතුල්ලා පංච නීවරණයන්ගෙන් හිත පුරෝගත් ගෞරවනීය පින්වතුල්ලාට මේ උතුම් ධර්මයන්ගේ සත්‍යභාවය දකින්න ඕනේ නම් මම බොහොම කරුණාවෙන් ආරාධනා කරනවා කරුණා කරලා හිත තැම්පත් කරගෙන එක විනාඩි පහක් එක පැය කාලක් පැය භාගයක් ආස්වාස ප්‍රාස්වාස රැල්ලට හිත යොමු කරලා මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල සියුම් කරලා ඒ ආස්වාස ප්‍රාස්වාසයේම ප්‍රීතියක් බවට පත් කරලා ඒ ප්‍රීතිය සැපයක් බවට පත් කරගන්න මොහොතක් ඔබටම දැනේවි ඔබේ කයත් ඉහළට යාවි කියලා. නමුත් ඉහළට යන්නේ නැහැ. ඇයි? ඊට අදාළ සංස්කාර අපි සංසාරේ පුහුණු කළා නැහැ. නමුත් ඊට අදාළ සංස්කාරයන් උබතෝභාග විමුක්ත රහතන් වහන්සේට එරුදි ප්‍රාත්‍යාරයට අදාළ සංස්කාර ඔබ පුහුණු කළා තිබ්බනම් අනිවාර්යයෙන්ම ඔබේ කය උඩට නගිනවා. තේන? එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ බුදුදහමේ නෙමේ. ප්‍රශ්නේ තියෙන්නේ ආනාපාන සති සූත්‍රයේ නෙමේ. ප්‍රශ්නේ තියෙන්නේ උතුම් තෙරුවන්ගේ නෙමේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ උතුම් ධර්මතාවයන් මතු කරගන්න සංස්කාරයන්ගේ දුර්වලභාවය. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න වැරදි හොයන්නේ නැතුව වැරදි හොයන්න තැනක් නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ නිවැරදිම උත්තමයා. උන්වහන්සේ සත්‍ය සොයාගත් උත්තමයා. උන්වහන්සේ දුකෙන් මිදීමේ සැබෑ මාර්ගය තෝරාගෙන ජීවිත පරිත්‍යාගයෙන් පූර්වාදර්ශීව දුකෙන් මිදුණා වූ උත්තමයා. ඒ නිසා උන්වහන්සේගේ හෝ උන්වහන්සේගේ ධර්මයේ වරද්දක් වෙනවා නම් එතන තියෙන මිත්‍යා දෘෂ්ටික භාවය. ඒ නිසා නිරතුරුවම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර භාවය නුවණින් දකින්න සාරා සංක කල්ප ලක්ෂ ගානක දස පාරමී පුණ්‍ය ශක්තිය දෝතින් දරාගෙන ලෝකෙට පහළ වෙච්ච ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය ශක්තිය අපි දකින්න නම් අපිට සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ. සම්මාදිට්ඨිය තිබ්බොත් තමයි අපිට කර්මය කර්මඵල විශ්වාසය තියෙන්නේ. සම්මාදිට්ඨිය දුර්වල වුණ තැනදී කර්මය කර්මඵල විශ්වාසය දුර්වල වෙනවා. ඒ නිසා අපි කවදාක්වත් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර භාවය දකින්නේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරුවා වූ දස පාරමී පුණ්‍ය ශක්තියේ බලය අපි දකින්නේ නැහැ. ඒ නිසාම අපි පිළිගන්න කැමති නැහැ මේ කය ඉහළට එසවෙනවායි කියන ධර්මතාවයක් මේ ලෝක ධාතුව තුල තියෙනවා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය මේ මොහොතේ ජීවමානයි. උතුම් ශාස්තුන් වහන්සේ ජීවමානයි. ඒ කියන්නේ මේ උතුම් ධර්මයේ ජීවමානයි. මේ උතුම් ධර්මයේ කියන්නේ ශාස්තුන් වහන්සේමයි. ඒ නිසා මේ උතුම් ධර්මය තුලින් ශාස්තුන් වහන්සේ කෙරේ විශ්වාසය අපි ඇති කරගත්තොත් ඒ විශ්වාසය තුල ඔබට මේ මොහොතේ පුළුවන් ඔබේ මේ ඝන රූපය ඔබේ මේ ඝන ආස්වාස ප්‍රාස්වාසය ඔබේ මේ ගොරෝසු ආස්වාස ප්‍රාස්වාසය ගොරෝසු රූපය සියුම් කරලා අනේ මටත් අතීත සංස්කාර තිබ්බනම් මටත් මේ රූපය ඔසවන්න පුළුවන් කියන ඇත්ත ඔබ තුලින්ම දැක ගන්න. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි මේ මොහොතේ සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ සුන්දර රාත්‍රියේ විදර්ශනා
රාත්‍රියේ වැඩසටහන ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරපු මොහොතේ අපි පින්වතුන්ලාට බොහොම ගෞරවයෙන් මතක් කරනවා අද දවසේ සිංහල බෞද්ධ ජනතාවට ලෝකවාසී බෞද්ධ ජනතාවට බොහොම පුණ්‍යවන්ත දවසක් මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සංඝ සමාජය නියෝජනය කරන සියලුම ගෞරවනීය උපසම්පදා ස්වාමින් වහන්සේලා තමන්ගේ උතුම් වස් කාලය ආරම්භ කිරීමට නියමිත පුරපසළොස්වක පොයේ දවසයි අද ඒ නිසා අදින් පසු වෙළඹෙන ඉදිරි වස් තුන් මාසය මේ ලෝක ධාතුවේ සත්පුරුෂ මිනිස්සෙයි සත්පුරුෂ දෙවියන් සත්පුරුෂ බ්‍රහ්මයන් අප්‍රමාණෝ පින් කරගන්න අප්‍රමාණෝ කුසල් ධර්මයන් වඩන අප්‍රමාණෝ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරන නිවන් මාර්ගයට අදාළ ධර්මතාවයන් පෝෂණය කරගන්න සුන්දර වස්තුම් මාසයක් අදින් පස්සේ උදා වෙනවා ඒ නිසා ඔබ දක්ෂ වෙන්න අපිට ඇසෙන් පෙනෙන සියලු දේම කනට ඇහෙන සියලු දේම මනසට දැනෙන සියලු දේම විකෘතියක් වෙච්ච සමාජයක මේ සියලු දේම බිඳ වැටෙන කඩා වැටෙන සමාජයක සදාචාරාත්මකව දුර්වල වෙන සමාජයක ඔබ දක්ෂ වෙන්න මේ සමාජයේ යනි ධර්මයෙන් පුබුදවන්න මේ සමාජයේ යනි සීලයෙන් විනයෙන් පුබුදවන්න නම් අපි දක්ෂ වෙන්න ඕනේ කුසලයේ තුල අපේ ජීවිතය ශක්තිමත් කරගන්න පින තුල අපේ ජීවිතය ශක්තිමත් කරගන්න සම්මා වායාමයන් තුල අපේ ජීවිතය ශක්තිමත් කරගන්න ආජීව අට්ඨමක සීලයේ තුල අපේ ජීවිතය ශක්තිමත් කරගන්න එනිසා ඔබට සුන්දර අවස්ථාවක් උදා වෙලා තියෙනවා මේ වැටිලා තියෙන මාතෘභූමිය මේ විනාශ වෙමින් පවතින මාතෘභූමිය පිනෙන් ඔසවා තබන්න කුසලයෙන් ඔසවා තබන්න සම්මා වායාමයෙන් ඔසවා තබන්න ඒ තුලින් සම්මා සතිය ජනතාවට ලබලා දෙන්න සම්මා සතිය පින්වත් නායක පින්වතුන්ලාට ලබලා දෙන්න ඒ තුලින් සම්මා සමාධියට අදාළ විසඳුම් රටට ඉදිරිපත් කරන්න ඒ නිසා මේ සුන්දර අවස්ථාව ඔබ මගහරින්න එපා අදින් පස්සේ උදා වෙන වස්තුම් මාසය පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන වස්තුම් මාසයක් බවට පත් මොකද මේ ලෝක ධාතුවේ ලෞකික සැපේ වඩන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි අද සමස්ත සමාජයේම ලෞකික සැපේ දුර්වල වෙලා තිනවා ලෞකික සැපේ ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තිනවා ලෞකික සැපේ දුකක් බවට පත් වෙලා තිනවා එනිසා ලෞකික සැපේ ඔබට ලබා දෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන ආර්ථික ජීවිතයෙන් දරාගෙන මේ වස්තුම් මාසය සම්මා වායාමයන් ශක්තිමත් කරන වස්තුම් මාසයක් බවට පත් කරගෙන පින්වතුනි සමස්ත ජාතියටම සම්මා සතිය ලැබේවා කියන සුන්දර ප්‍රාර්ථනාව මේ සුන්දර රාත්‍රියේ සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා ඇති කරගන්න කියලා මෙසිතින් ඔබට ආරාධනා කරනවා මෙතෙක් වෙලා මේ උතුම් ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරපු පින්වත් ඔබටත් ඔබලාගේ පවුල්වල සිරු දෙනාටත් අසා සතුටුනා වූ සිරු දෙනාටත් ගම්වාසී රටවාසී සිරු දෙනාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස පිණිස හේතු වේවා ඒ වගේම කල්‍යාණ මිත්‍ර භාවයෙන් උපකාරක ධර්මයන් සකස් කොට දුන් පින්වත් සාරද මහත්මයාටත් පින්වත් සමිනි නෝන මහත්මියටත් ඒ වගේම ශිරස ගුවන් විදුලියේ ප්‍රධානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා ඒ වගේම අපේ උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝ රත්නයටද මේ පින් සුන්දර වස්ථානයක් උදෙසා උත්තම ශක්තියක් වේවා කියලා මෙසිතින් ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු